ආයුබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම විස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඩ විදේශ සංචාරකයන්ට ලබන 26 සිට ජනවාරි 19 දක්වා මිරටට පැමිණීමට අවස්ථාව ගුවන් සමාගම් වලට සහන රැසක් මිනුම්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත සීලම කොවිඩ් රෝගීහු සුවය ලබති එළවලු අසනු අතරමැදියන්ගෙන් තොරව වෙළඳුන්ට ලබා දිය හැකි වෙඩිසිටහන නරහිපිට ආර්ථික මධ්‍යස්ථානයේ නැරඹේ අර්ථෝදායක ලෙස යතුරුපැති දහවණේ කළ 6 දිනක පිළියන්තලදී අතඩංගුවට දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි දෙන්දේශේපුවත් සංචාරකයන්ට ලබන 26 සිට ජනවාරි 19 දක්වා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා එම කාලය තුල ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිුණා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමන ලබා දීමටද රජය තීරණය කර තිබෙනවා විදේශ සමබලකාය ඩොලර් බිලියන 7කට පමණ ආසන්න ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගැනන සුවිශේෂී කණ්ඩායමක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඔවුන්ට යම් කිසි විදිහේ වාසිදායක වන තත්ත්වයක් එහෙම නැත්නම් ඔවුන්ට වඩා දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් හැටියට ඔවුන් මාරු කරන සෑම ඩොලරයකටම වර්තමානයේ මිලට වඩා රුපියල් 2ක මිලක් ලබා දීමට මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තිබෙනවා. පොල් මිල අධිකල සිහල යාම හරහා අපහසුතාවයට පත්වලා සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින BCC ආයතනය හරහා කැබලි කරන ලද වියලි පොල් මෙට්‍රික් ටන් 13000 බැගින් මාස 3ක කාලයකට ආනයනය කරන්න අවශ්‍ය අවස්ථරය ලබා දීලා තිබෙනවා. රුසියානු සමුහ ආණ්ඩුව සහ තජිකිස්තාන් ජනරජය කියන රාජ්‍යයන් දෙක අතර සහ ශ්‍රී ලංකාව අතර තරුණ හුවමාරු වැඩසටහන් වගේම අන්‍යෝන්‍ය අවබෝධතාවය වැඩි දියුණු වන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අනුමැතිය ඊයේ කැබිනට් මණ්ඩලයේදී ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම නැවත වතාවක් ගරු සංචාරක ඇමතිතුමා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ගේ මාර්ගෝපදේශන යටතේ නියම ව්‍යාපෘතියක් හැටියට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර නැවත ආරම්භ කිරීම පිණිස සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය අවස්ථරය ලබා දෙන්නට වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන දෙසැම්බර් මාසයේ 26 වෙනිදා සිට ජනවාරි මාසයේ 19 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. එම කාලය තුලදී ශ්‍රී ලංකාවට සංචාරකින් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දෙන්නට ගොඩබෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාසයේ 26 වෙනි දින සිට ජනවාරි මාස 19 වෙනි දින දක්වා ගාස්තු අය නොකරන්නට සංචාරක ඇමතුමන් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ යටතේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපළත් රත්මනාඩු ගුවන් තොටුපළ ඇතුළු ගුවන් තොටුපළ වලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා සේවා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊය ලබා දීලා තිබෙනවා. අපි දන්නවා දැන් පෞගේ දවස් කීපෙදිම තොරතුරු වාර්තා වුණා බ්‍රිතාන්‍යයේ අලුත් කොවිඩ් ප්‍රවණතාවක් ඇතිලා තියෙන කියලා ඒත් සමගම 26 වෙනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමත් එක්ක ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? අතරම ඒ සම්බන්ධයෙන් දැනටමත් විශේෂිත විධිවිධාන යෙදෙමින් පවතිනවා. සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලවයි. රටට ඇතුළු වෙන්න පෙර PCR පරීක්ෂණයක් සහ රට ඇතුළු වීමෙන් පස්ව PCR පරීක්ෂණයක් කියන කාරණේ දෙක ඉතාම අත්‍යවශ්‍ය කරුණු හැටියට හඳුනාගෙන තිබෙනවා. එයා බබල් නැත්තම් අර ඔවුන් කණ්ඩායමක් හැටියට සංචරණය කිරීම සඳහා විතරයි අවසර ලබා දෙන්නේ. එක සිදුවන්නේ PCR පරීක්ෂණය ප්‍රතිඵල මතයි සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වෙච්ච පවුල් ලක්ෂ ගණනක් ඉතාම අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඒක නිසා අපිට යම් කිසි සීමාවන් යටතේදී සංචාරක ව්‍යාපාරයට යම් කිසි තැනක් ලබා දීමේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. ඉදිරියට එළඹෙන්නේ උත්සව සමයක් සංචරණ සීමා පනවලා මේ තත්ත්වය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට ඔබතුමාගේ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද? විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සමහරක් විට අපි ඇන්ටිජන් පරීක්ෂණ යම් යම් ස්ථානවලදී කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අඳුරු නීතිය දැමීම කියන එක අපිට මේ මොහොතේ කියන්නට බෑ. ඒකේ අවස්ථානුකූලව තියෙන තත්ත්වයන් අනුව ගත යුතු තීන්දුවක්. මාලදිවෙන්නට මේ මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් දෙහයක් යැවීම සම්බන්ධයෙන් කතා බහක් ලක්ුණා. ඒකේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න පුළුවන්ද? මේ මාලදිවෙන්නට දෙහ නැවීම පිළිබඳව තීන්දුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් දැනට සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නියමයන් අනුව තමයි අපි කටයුතු සිදු කරන්නේ දැනට. ඔවුන්ගෙන් අපි ඉල්ලීමක් කළා තිබෙනවා මෙම මුස්ලිම් ජාතිකයින්ගේ ගැටලුව පිළිබඳව සාධනීය ලෙස සහ මානුෂික පදනමකින් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කළා තිබෙනවා. යටතේදී ඔවුන් ඉදිරියේදී නැවත සලකා බලලා ඒ සම්බන්ධ ඔවුන්ගේ මතවාදය ප්‍රකාශ කරයි. ඉදිරි ක්‍රියාමාර්ගය මොකද්ද? මහජන උපදෙස් කොමිසම සම්බන්ධයෙන් ගන්න රජය. මහජන උපදෙස් කොමිසම සම්බන්ධව තරණ මතය තමයි පහෝගිය මැතිවරණයේදී 169ක් ජනතාව ජනාධිපති
අනාගතයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සාක්ෂි දරුවා. එමනම් සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි එවැනි අවස්ථාවලදී මෙවැනි විවිධ ආයතනවල සිටින විශේෂයෙන්ම ප්‍රධානි ඔවුන් ඉල්ලාස් වෙලා නැවතපත් වීමේ සම්ප්‍රදායක් මේ රටේ එදා සිටම පැවතුණා. අවුරුද්දක් අපි බලාගෙන සිටියා. ඒ අවුරුද්ද තුළ අපට ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබ්බා. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ සංවර්ධන සම්බන්ධව අපට සාධාරණ සැකයක්වත් මතුවෙලා තිබෙනවා. හිතාමතාම සෞභාග්‍යයේ ඉදිරි දැක්ම රටේතු අදාළ කිරීමට කටයුතු කරනවාද කියලා. මියත වශයෙන් මේ තීන්දුව අරගත්තේ යම් හේතු පාදකත් එක්ක යම් යම් ප්‍රියාපති හිතාමතා ප්‍රමාද වීමේ සැකයක් අපි ගාව තියෙනවා. සැකයක් පමණක් නෙමෙයි පළක් ඒවා අපිට දැනෙනවා. ඒ නිසා නීත්‍යානුකූලව ඉවත් කරමින් ඒ හා සමාන්තරව ඇමතවරක් පත් කිරීමක් තාමත්ම මෑතකදී මම හිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා. මේ සම්බන්ධව තුනෙන් දෙකක් බලය ලැබලා දීලා තියෙන කණ්ඩායමට වැඩ කරගැනීමේ අපහසුතාවයන් තියෙනවා නම් ඒවත් කර වැඩ කරගැනීමේ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා කොවිඩ් පොකුරාශ්‍රිතව හඳුනාගෙනු රෝගීන් සියලුම දෙනා මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම කොවිඩ් පොකුරාශ්‍රිතව හඳුනාගනු ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 3059ක්. මිනුවන්ගොඩ කර්මාන්ත ශාලා ආශ්‍රිතව පළමු වරට කොවිඩ් 19 රෝගී හඳුනාගැනුනේ ඉකුත් ඔක්තෝබර් 4 වෙනි දිනයි. ඇය බෝඹ ගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්. යනුව ඇය සේවය කළ කර්මාන්ත ශාලා සේවකීන්ගේ සහ ඔවුන්ගේ සමීපතමින්ගේ සිදු කළ PCR පරීක්ෂණවලින් රෝගීන් 3059 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇති අතර අවසන් පිරිස ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව රෝගීන් 33,950 දෙනෙකු හඳුනා ගන්න ලැබුව අතර ඉන් 30,891 දෙනෙකු වාර්තා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතවයි. රෝගී වැළඳුණු එම පිරිසෙන් 25,274 දෙනෙක් සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතයේ 74.44. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 8676 දෙනෙකු පමණයි. එම ප්‍රතිශතය 25.56. කොවිඩ් 19 රෝගී වැළඳි පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 76.21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 28,682 දෙනෙකු ඊට අයත්. 23.31% අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 8773 දෙනෙකු ඒ අතර වනවා. මෙරටින් කොවිඩ් 19 රෝගී වැළඳුණු තවත් 370 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 364 දෙනෙකු පෑඩියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයි. අනෙක් 6 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. කොවිඩ් 19 වසංගතය පාලනය කරන මේ අවස්ථාවේදී යම්කිසි විදියකින් අපි ජනතාවේ ඒකකාශී වීම සීමාවල් පනවලා තියෙනවා. එක අවස්ථාවකට එක උත්සවයක් සඳහා එකතු වෙන්න පුළුවන් 50 දෙනෙකුට විතරයි නත්තල මේ එන්නේ. මේ අවස්ථාවේදී ඒ තියෙන ආගමික කටයුතු ඒ ආකාරයට සිදු කළාට කමක් නැහැ. ඒ වගේම තමයි ඒකකාශී වීම 50කට අඩු පිරිසක් ඇතුව සිදු කිරීම කළාට කමක් නැහැ. නමුත් මේ අවස්ථාව අපි දන්නවා නත්තලත් සමග නව අවුරුදු උදාවත් සමග නොයෙක් විදිහේ විනෝද ජනක කාරණා සිදු වෙනවා. ඒ තුළින් සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු අතපසු වෙනවා. මේ තුළින් රෝගය ව්‍යාප්ත වීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. පහුගිය දවස්වල අපිට තියෙන අත්දැකීමක් තමයි බොහෝ අවස්ථාවලදී ආයතන තුළ උනත් රෝගය ව්‍යාප්ත වීමට ඒ වගේම යම්කිසි ගම් ප්‍රදේශවල රෝගය ව්‍යාප්ත වීමට හේතු වෙලා තිබුණේ මේ වගේ විවිධ උත්සව පැවැත්වීම. ඒ නිසා ඒ වගේ උත්සව පැවැත්වීම මේ අවස්ථාවේදී සිදු නොකළ යුතු බව එයින් වැළකී සිටීම ඉතාමත්ම වැදගත් බව ප්‍රකාශ කරන්න කැමතියි. මෙරට ඊයේ PCR පරීක්ෂණ 13,860ක් සිදු කෙරුණා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,45,420ක්. මේ අතර කොවිඩ් 19 පුද්ගල මරණ 5ක් මෙරටින් අද වාර්තා වුණා. ඒ කොළඹ 15, දර්ගා නගරයේ මග්ගොන සහ කොළඹ 10 යන ප්‍රදේශවලින්. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ද මරණයට පත්ව තිබෙනවා. එම 5 දෙනා පසු වූයේ අවුරුදු 55, 63, 68, 77 සහ 83 යන වයස්වලයි. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 23 දෙනෙකු අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති සමස්ත පිරිස 1675 දෙනෙක්. මේ දිනවල වැඩිපුර නිලධාරීන් යොදවලා තියෙනවා. සිවිල් ඇඳුමින් වගේම ඇඳුමින් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා වෙළඳසැල් හිමියන්ගෙන් ඒ වගේම වෙනත් පාරිභෝගික ආයතන හිමියන්ගෙන් මේ දිනවල නිරන්තරයෙන් ඔබේ ආයතනයේ නිරෝධායන රීති ගැන අවධානය යොමු කරන්න. එමෙන්ම පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මගීන්ගෙන් නිරෝධායන රීති වලට අනුගතව ඔබේ බස් රථයට ගොඩ වෙන්න. ඒ වගේම රියදුරු සහ සහායකවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා අදාළ ගැසට් පත්‍රයේ පරිදි නිරෝධායන රීතීන් වලට අනුගත
අපරාධව මගින් ප්‍රවාහනය කරන්න එමෙන්ම ලංකාව පුරා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විවිධ ප්‍රදේශවල ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා ඒ වගේම හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා සමහර හුදෙකලා කරන ලද ප්‍රදේශ ඉතා ඉක්මනින් මුදා හැරීමට හැකියාවක් ලැබුණා එසේ හැකියාව ලැබුණේ ඒ ප්‍රදේශවල ජනතාව කැපවීමෙන් කටයුතු කරපු නිසා ස්වයං වාරණය පනවාගෙන සංචරණයේ සීමා කරපු නිසා ඒ වගේම තව තව අනුපුකුරු නිර්මාණය නොවීම නිසා ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ හුදෙකලා කිරීම නියෝග ඉවත් කිරීම ඒ වගේම ඒ සඳහා සහාය දැක්වීම ඔබගේ වගකීමක් බ්‍රිතාන්‍යයෙන් හමු වී ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් තවත් රටවල් රැසක් එරට සමග සිදු කරන ගුවන් ගමන් තහනම් කර තිබෙනවා. බ්‍රිතාන්‍යට සංචරණ සීමා පනවා ඇති රටවල් සංඛ්‍යාව 40කට අධිකයි. නැගෙනහිර ඌව යන පළාතා මුලතෙව් කෙලිනොච්චිය පොළොන්නරුව බාතලේ නුවරළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත අද මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලකණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු නැගෙනහිර උතුරුමැද මැදම ඌව වයඹ යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කේ වරින් වර වැසි ඇති විය හැකි. දිවයිනේ මේ දිනවල තියෙන්නේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය. මේ කාලෙදී බොහෝ විට තියෙන්නේ දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව වයඹ සහ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක, වවුනියා, කිලිනොච්චිය, මුලතිව්, අම්පාර, මඩකලපු වගේ දිස්ත්‍රික්කවල තරමක තද වැසි සාමාන්‍ය මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ තත්ත්වයේ බොහෝ විට ඉදිරි දින කීපේ 24 වෙනි දින දක්වාම අඩු වැඩි වෙමින් පවතිනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද දින 4ක සිට පවතින අධික වැසි හේතුවෙන් පහත් බිම් හා වීවගා බිම් රැසක් ජලී නැටුපී තිබෙනවා. කුඩා වැව් රැසක් වාතමමින් පවතින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොඩලී ප්‍රදේශයෙන් ජලී නැටවීම නිසා වාහන ගමනාගමනයටද බාධා සිදු වූ බවයි. පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමට යන මාර්ගයේ 36-37 කිලෝමීටර කණුවසල දිග්ගල ප්‍රදේශයෙන් අඩි 3ක් පමණ ජලී නැටුවී තිබෙනවා. සෝමාවතී පුදබිමේද ගොඩනැගිලි 6ක් ජලී නැටුවී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේද පසුගිය දින කිහිපයේ ඇදහැලුණු වැසි හේතුවෙන් පහත් බිම් රැසක් ජලී නැටුණා. අද උදේ 8:30 අවසන් වූ පැය 48ක කාලය තුළ දිස්ත්‍රික්කයේ මිලිමීටර 341ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි දිස්ත්‍රික් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ. වර්ෂාව හේතුවෙන් වවුනියාව ඇතුළු උතුරු පළාතේ බොහෝ ස්ථාන ජලී නැටවී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. අදත් අධික වැසි ඇදහැලිමින් පවතිනවා. පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී නොසැලකිලිමත් ලෙස යතුරු පැදි ධාවනය කළ තරුණයන් 6 දෙනෙක් ඊයේ අත්අඩංගුවටගනු ලැබුවා. වැටලීම කරන ලද්දේ පිළියන්දල පොලිසිය විසින්. බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් සිය යතුරු පැදි අධික වේගයෙන් මෙන්ම තනි රෝදයෙන් හා තෙත් හැඬලෙන් අතහැර ඉතා අනාරක්ෂිත අයුරින් පදවන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. මෙහෙම සිදු කර ඇත්තේ යනුවයි. අතරංගෝට ගනු ලැබූ තරුණයන් 6 දෙනා පසුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. මුරටුව රවතාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී ලොරි රථයක ගැටීමෙන් යාචක කාන්තාවක මියගොස් තිබෙනවා. අවුරුදු 55ක් පමණ වයස ඇති කාන්තාවක මෙලෙස මියගොස් තිබූ බව මුරටුව පොලිසිය ප්‍රකාශ කළා. ලොරි රථයේ රියදුර අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සමගින් දිවා ප්‍රතිප්‍රකාශයේ නිමාවට පත්වුවා. අයිබෝවන්.